শুভ দবসা কন্যার মামা ওগুলা টারাঙিনে বাতাল কথা এনাং ইতিং রাঁধিলে ইন্নক মুকাদ্দমে বাতাল কথা কি এল বলেন তিং মেয়েদি এনে গেদেট গে না পু বাতাল একাক পেলাবেচ্ছ একাক පතලගෙනපුවා පැලවෙනවා සමහලට අමතක වෙනවානි කුස්සියේ තියෙනකොට නේද ඉතින් මෙන්න මේ විදිහට මොටයිය දැම්මහම මේ විදිහට පැලවුනහම මං කරන්නේ සමහල්ලාට මේ වගේ කටින් එකක් අරගෙන බතල කටින් කියලා කිව්වේ ඒකයි එහෙම නැතුව අර කටින් බතල හිටවන කතාව නෙමෙයි ඕගොල්ලෝ ඒක වරද්ද ගත්තනේ මෙන්න මේ වගේ කටින් එකක් අරගෙන මං කරන්නේ මේවා පැල කරනවා වත්තේ ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මේ වගේ පැල කරපු ඒවා ඒ වගේම අපි බලමු මේ වගේ පැල කරපු ඒවායෙන් මට අස්වැන්නක් ලැබිලා තියෙනවද කියලා එහෙනම් යමු වත්තට ඉස්සෙල්ලාම මම ඕගලන්ට පෙන්නන්නම් මම ඒ වගේ කටින්ස් වලින් බතල කටින්ස් වලින් පැල කරපු බතල වගේක් මෙන්න මේ වගේ පේනවා නේද ග්‍රෝ බෑග්ස් ග්‍රෝ බෑග් එකක් මෙන්න මේක මම බනිංස් එකෙන් ගත්තේ මං කලින් පෙන්නලා තියෙනවා මේවා මගේ වීඩියෝස් බලන අය නම් දන්නවා මේ එක බතල පෝච්චියක් ග්‍රෝ බෑග් එකේ වවපු මේ පේනවනේ වැල් තියෙනවා වැල් ගිහිල්ලා දැන් මේ ඕටම් එක නිසා තමයි පොඩ්ඩක් මේ කොළ සවුත් වේගෙන එනවා වෙලා තියෙන්නේ පොඩ්ඩක් මෙතන ඉඩ මදි බතල වැල් යන්න බිම දිගේ යන්න ඉඩ මදි එක එක වැල ජාති තියෙනවා නමුත් අල බහි කියලා හිතනවා මේකේ මම මේක හාවෙස් කරනකොට ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් කරන්නම් දැන් ඔය එක බතල පෝච්චියක් යමු බලන්න අනිත් එක මේ තියෙන්නේ ගෙයි පිළිකන්නේ පැත්තේ ඒත් මේ වගේ කටින්ස් වලින් බතල කටින්ස් වලින් අර පැලවෙච්ච මම පින්නුවේ ඉස්සෙල්ලා ඒ જાති ඒව ටිකකින් පැලවෙන්න දාලා ඔන්න දැන් මේ විදිහට පැලවෙනවා දැන් මේ කොළවල මොකක් හරි රෝගයක් තියෙනවා මට හිතාගන්න බෑ මොකද්ද කියලා දැන් මේ විදිහට මම වැල යන්න හැදුවා මොකද මට වැල බිම දිගේ යවන්න බෑනේ කොන්ක්‍රීට් එකනේ ඉතින් හොඳට හැදීගෙන ආවා දැන් මොකක් හරි එකෙක් හරි සතෙක් මේකට ඇටැක් කරනවා වගේ මට හිතෙන්නේ ඉතින් මේකේ අල බහි කියලා හිතනවා මේ තියෙන්නේ අර ඒ පැල කරපු කටින් ඕගලන් පේන ඇති කෑල්ල දැන් මේ වගේ මොටයි දාලා පැල වෙලා හොඳට ආවා ඉතින් දැන් මේ ඕටම් එක නිසා මේක කොහොම වෙයිද දන්නේ අල බහින එක නම් ඉතින් මේ වගේ ඔයගලන්ට ග්‍රෝ බෑග්ස් වල මේකත් මේ ග්‍රෝ බෑග් එකක් මේ තව එකක් ඒකෙත් තියෙනවා මම ඇට වගේක් දාලා බීට්‍රූට් ඇට වගේක් ඉතින් පැල වෙයි කියලා හිතනවා බලමු මම මේකෙත් අස්සන්න ගන්නකොට පෙන්නන්නම් රින්ගොත් එනවා රින්ගෝ ගුඩ් මෝර්නින් ඉතින් අනිත් මම වත්ත හිටවපු එකේ බලමු මේ වැස්ස නැත්තම් පුළුවන්ද කියලා ඒකේ මොන හරි ඔයගලන්ට පෙන්නන්න අද වැස්ස දවසක් ළමයි ඒ වුණාට මං හිතුවා මේක ඔයගලන්ට පෙන්නන්න ඕනි කියලා පොඩි පොඩි වැහි පොදකුත් එනවා මේ තියෙන මගේ මේ බතල වැල පැලවෙච්ච බතල කෑල්ලක් හිටෙව්වේ මේ එක දැන් පැල වෙලා පොඩ්ඩක් ඉන්න අපි මේක ගලවලා ඉස්සෙල්ලා වැස්සෙම හරි මේක කරන්න ඕනි කියලා හිතුවා මොකද අද පුතාලා එනවා මේ අල තිබුණුතින් පුතාලට දෙන්න පුළුවන්නේ එක පොඩ්ඩක් එහාට කරලා පස්සේ හරි ගස්ස ගන්නක අයියෝ නෑනේ ගැට ගහලානේ මෙතන මෙම කරන්න විදියක් නෑ පොඩ්ඩක් ඉන්නවා මේක පාදගෙන ඉන්නම් ඉස්සෙල්ලා හරි පොඩ්ඩක් පාද ගත්තා මේකත් ගලවමු එතකොට අපිට ලේසියිනේ එතන තමයි දැන් මේ බතලෙකේ මේ බලන්න ළමයි මේ බලන්න ළමයි
අසයි බෑ. එකක් තියෙනවා උරුල් කරලා බලමු. ෂා මේ බලන්න. එකයි මේ යටටම ගිහිල්ලා අම්මෝ. එකක් තියෙනවා පුතාලට දෙන්න පුළුවන් එකක් හරි. කඩා ගන්න නැතු ගලවන්න නැතුනේ. ගෙදරට ගෙන ආපු බතලවල මේ පැලවෙච්ච කෑල්ලක් තමයි මම මේ විදිහට පැල කරේ. දෙකයි. තව තියෙනවද බලමු. දෙකක් තියෙනවා. මේ තියෙන්නේ මේ හිටෝපු තැන. තව තියෙනවද බලමු. නෑ වගේ නේ. ආ නෑ තව තියෙනවා මි. ෂා කැලේ ඉදන්නේ. ආ නෑ එක නම් පොඩි එකක්. තුනක් තියෙනවා. තව තියෙනවද බලමු. මම හිතන්නේ ඊට වැඩි නෑ වගේ. ඊට වැඩි නෑ. පේනම හැටියට ඊට වැඩි නෑ. නෑ එච්චරයි මමයි. මේක මේ බිම ගාඩන් බෙඩ් එකේ බිම මං වෙනම හිටවල තියෙනවා. බතල මේ ග්‍රෝ බෑග් එක මං ඒක ගලවන වෙලාවට පෙන්නන්න. ඒක තාම ගලවන්න මදි. මේ තියෙන්නේ බතල තුනක් තියෙන ඉන්න බලන්න. මේකෙන් කඩමු කපලගමු. එකයි මේ පස්ස ටිකක් එච්චරම හොඳ නෑ. උරුල් පසක් තියෙන්න ඕන. මම මේ නිකන් හිතුවේවත් නෑ මෙහෙම අතාල හැදෙයි කියලා. තුනක් තියෙනවා. මේක අහකට කළ පොඩ්ඩක් ආයි හාරලා බලමු තියෙනවද කියලා. මේ මං එක්සයිට් වෙච්ච පාර තමයි මේ ගලවන්න ඕනි කියලා හිතුවේ. මේ යන්තම් පෑදිලා තිබ්බින්න මං හිතන්නේ වෙන නෑ. නෑ එච්චරයි තියෙනවා නයි පැල වෙලා ඉන්නේ. මේ මං හිතන්නේ එච්චරයි. අර තුනක් තියෙනවා කියලා හිතුවේ මම දෙකයි අල කියලා. නෑ නේ නෑ නෑ ළමයි මෙච්චරයි තියෙන්නේ. මේක හොදගෙන එන්න. මේ තියෙන මේ බතල දඩු මං හිතන්නේ පැල කරන්න පුළුවන්. මේ බලන්න ඕනේ කපල මුල්ලද්දයිද කියලා. ඔන්න මං සෝදගෙන ආවා. පේනවනේ පොඩි මේ පැල වෙච්ච බතල කෑල්ලෙන් බතල ගෙඩි ගෙඩිලු අල බතල අල තුනක් තියෙනවා. නරක නෑ නේද ළමයි. ඔන්න බාන්න ඉතින් ඔයගොල්ලන්ගේ ගෙවල් වල මේවා වවා ගන්න පුළුවන්. ඇත්තට මේක මේ ගාඩන් බෙඩ් එක මේ තියෙන අපේ ලොකු ගාඩන් බෙඩ් එක. ඔයගොල්ලෝ මේක කලින් දැකලා තියෙනවනේ. ඒකේ මම මේ නිකන් පසට යට කරේ. ඉතින් මම පෝච්චි වලත් වවලා තියෙනවා. ඉතින් ඒක තාම අල බැහැලා නැහැ. ඒක අල බැස්සාම ඔයගලන්ට ගලවලා පෙන්නන්නම්. ඉතින් ඔන්න මගේ අද බතල අස්වැන්න. හොඳයිද ළමයි? මේ මගේ ආයුධ දාන ගාඩන් එකේ ආයුධ දාන එක. මේක මට මගේ අක්කා මෙහෙ ඇවිල්ලා ඉන්නකොට මට බර්ත්ඩේ එකට එයා ප්‍රසන් කරා. ඉතින් මේක හොඳයි මට එහාට මෙහාට යනකොට ආයුධ ටික දාගෙන වත්තේ ඔක්කොම එකට තියාගෙන යන්නත් පුළුවන්. රින්ග කම් කම් රින්ග හැමදාම මගේ වීඩියෝස් වලට එනවනේ කොහොම හරි. හලෝ කියන්නේ, ගුඩ් මෝර්නින් කියන්නේ හැමෝටම. ඉතින් ඔන්න මම අර කපපු බතල වල මේ මංගලන් පෙන්වි දඬු පැල කරන්න පුළුවන් දි කියලා අර තිබිච්ච තැනම මම මේ දඬු ටික ගැහුවා. දැන් මේ දවස්වල වහිනේ හින්ද සමාටෝක හරියන්නම් ඉඩ තියෙනවා. බලමුකෝ හරි ගියොත් මම අප්ඩේට් එකක් දෙන්න. ඔන්න ඔය විදිහට ඕගලන්ට පුළුවන් බතල ලේසියෙන් හදාගන්න ගෙවල් වල. එහෙනම් ඉතින් තවත් දවසකින් හම්බ වෙනකල් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බයි.